මා මේ මොහොතේ සිටින්නේ කොළනා වාසනාවට අයත් කොහිලවත්ත නගරයේ විශේෂයෙන්ම කොහිලවත්ත නගරයේ කියලා කියන්නේ නිරන්තරයෙන්ම ගංගවතුර අවදානමට ලක්වන නගරයක් ලෙස තමයි හඳුනාගෙන තියෙන්නේ. කැලණිගඟ මේ කොහිලවත්ත නගරයේ ඔස්සේ ගලා බැසීම ඊට හේතුව විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම පසුගිය දින කිහිපෙදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඇදහැළුණු ධාරා නිපාත වර්ෂාව හේතුවෙන් කැලණිගඟේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිහිලා තිබුණා. විශේෂයෙන්ම කඩුවෙල බියගම රණාල මල්වාන මේ ආදී ප්‍රදේශවල කැලණිගඟ පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයන්ද ඇති වී තිබුණු බවට මාධ්‍ය වාර්තා කළා. නමුත් කොහිලවත්ත නගරය පිළිබඳව කතා කරනකොට තවමත් කැලණිගඟ පිටාර ගැලීමක් සිදු වෙන්නේ නැහැ මේ ප්‍රදේශවලින්. නමුත් කැලණිගඟ පිටාර මට්ටමට ඉතාමත් ආසන මට්ටමේ තමයි මේ මොහොතේ පවතින්නේ. නමුත් පිටාර ගැලීම තවමත් මේ අවට ප්‍රදේශවලින් සිදු වෙන්නේ නැහැ කැලණිගඟ තුළ. නමුත් සඳහන් කරන්න ඕනේ මේ වන විටත් මේ කොහිලවත්ත සහ යවට ප්‍රදේශවලට යම් වර්ෂාවක් ඇදහැලෙනවා. නමුත් අද දහවල් කාලයේදී හෝ අද රාත්‍රී කාලයේදී දිවෙනේ ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇදහැලුණොත් මේ කොහිලවත්ත කොළනාව අවට ප්‍රදේශයත් ගංවතුර අවදානමට ලක්වීමේ හැකියාව තියෙන බව තමයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. ඒ කියන්නේ දිවෙනේ ඉහළ ප්‍රදේශයන්ට අද දවසේදී තවත් වර්ෂාව ඇදහැලුණොත් කැලණිගඟ මේ ප්‍රදේශවලින් මේ විශේෂයෙන්ම කොහිලවත්ත ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් පිටාර ගැලීමක් සිදුවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි සඳහන් කරන්න ඕනේ විශේෂයෙන් ආරක්ෂක අංශ ඉල්ලීමක් කරාපෙන් මේ පිළිබඳව සඳහන් කරන්නට කියලා. අද ඉරිදා දිනේ නිවාඩු දිනයක්, ජනතාව නිවෙස්වලට වෙලා ඉන්නේ. ඉතින් මේ නිවෙස්වලට වෙලා ඉන්න ජනතාව මේ කැලණිගඟ පිටාර ගලලාද නැද්ද කියන කාරණය පිළිබඳව සුවබලන්නට මේ ගඟ දෙපසට මේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ගංගවතුර තත්ත්වය පිළිබඳව දැනගන්නට තොරතුරු හොයන්නට විශේෂම තරුණයින් මේ ගඟ දෙපසට ඇවිල්ලා ඒ ගඟේ වතුර මට්ටම් පිළිබඳව නරඹනවා කියන කාරණය පිළිබඳව ආරක්ෂක අංශ අපට දැනුම් දුන්නා. ඉතින් සඳහන් කරන්න ඕනේ එය ඉතාමත් අවදානම් තත්ත්වයක් කියලා තමයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. ඒ නිසා මේ ප්‍රදේශයට එන්න එපා, ගංගවතුර පිළිබඳව නරඹන්න, වතුර පිටාර ගලලාද ගඟ ගොඩ ගලලාද කියන කාරණය නරඹන්නට එන්න එපා කියලා ආරක්ෂක අංශ විසින් ඉල්ලීමක් කරනවා ජනතාවගෙන්. ඉතින් ඒ පිළිබඳවත් ජනතාව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉල්ලීම කරන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, ජනතාවගේම ආරක්ෂාව නිසා. ඉතින් ඒ පිළිබඳවත් අවධානයෙන් ඉන්න කියලා අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපි මෙතන් පටන් බලාපොරොත්තු වෙනවා කැලණිගඟේ ඉහළ ප්‍රදේශවලට ගමන් කරලා මේ ගංවතුර තත්ත්වය පිළිබඳව ඔබට ප්‍රතිවිකාශයන් තුළදී තොරතුරු කියන්නට. සමන් නිරෝෂන් සමගින් මම ගායන ඇල්ලකොඩ අයිටින් ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් කොහිලවත්ත නගරයේ සිට